wow මාර මාරම ලස්සනනේ දැන් නම් අපිට අර පොඩි බයකුත් තියෙනවා මේ වගේ තැන් වලට එන්න අර මේ වයිට් අයිලන්ඩ් එකේ සිදුවීමෙන් පස්සේ මොකද මේ බොන්නනනනන නයි අපි ඔක්කොම වැහෙන්න යන්නේ දුමට ඔන්න අපිව වැහෙනවා මං හිතන්නේ අහසේ වැස්සේ වතුර වැටුනම මේ බය කරනවා ඉතින් ඔයා මගේ පස්සට දුවගෙන එන්න එපා වෙල්කම් උන් යන්නේ එක්සයිටඩ් ඒක අර ඕල්රෙඩි අදින්නේ අර අර Hi, good morning. ඔන්න අපි තින් තවත් විශේෂ දැනකට ආවා. පොඩි ග්ලූමි ගතියක් තියෙනවා අද දවසේ. පටන් ගද්දිම දවස පොඩක් පොද වැස්සකින් පටන් ගත්තේ. කමන්නේ අපි කොහොම හරි වැස්සත් ඔයගලන්ට වීඩියෝ එක ගේන්න බලන්න. ඉතින් අද අපි පොඩ්ඩක් විශේෂ දැනකට ආවා. මොකද මේ තැන? අපි ආවා මේ ජියෝ තර්මල් වෝක් එකකට. මේ ටවුප නගරේ ඉතින් ගොඩක් ඒ වගේ ජියෝ තර්මල් ඇක්ටිවිටීස් වෙන තැන් උත් තියෙනවා මේ නැචරල්. ඉතින් අපි ආවා ඒ වගේ වෝක් වේ එකකට ඔයගලන් එක්කයි යන්න. මොකද ලංකාවේ අපිට මේක ටිකක් අලුත් අද්ද කියන්නේ ඉතින් අපි තෝරගත්තේ මේ වෛරකේ ටෙරස් කියන තැන තමයි ඒකේ ඒ වගේම මේ ජියෝතර්මල් වෝක් වේක වගේම තියෙනවා මේ හෙල්ත් ස්පා එකක් මිනරල් හෙල්ත් ස්පා එකකුත් තියෙනවා සිලිකා පූල්ස් ඉතින් අපි දැන් දැන් ගොඩක් ඔය හොට් පූල් ඒවයි මේවයි බහැපු නිසා මේ අපි මෙතන මිනරල් පූල්ස් වල බහින්න නම් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒත් අපි ඔයාලව එක්කන් යන්න ජියෝතර්මල් වෝක් වේක දිගේ නේද ඔව් ඉතින් අපි වැඩි විස්තර ඕනේ අපි පට බලමු මොකද්ද මේ ජියෝ තර්මල් වෝක් වේ කියන්නේ කියලා dots That's what that means. Okay. More information about it, okay? How long do you usually go for? It's around about a kilometre long, so about 30 minutes. Okay, yeah. ඔන්න ඉතින් අපිට මැප් එකක් දුන්නා මේ වෝක් පාත් එකේ යන්න මේක self guided එකක් අපිට ඉතින් මැප් එක බලාගෙන තමයි යන්න තියෙන්නේ මේක එක එක red dots තියෙනවා ඒ red dots වලින් තියෙන්නේ අපිට මේ බලන්න තියෙන තැන් viewing points මෙන්න ඕගලන්ට පෙන්වන්නම් පාර පටන් ගන්න අපි දැන් මේකේ පාර කහ පාටින් තියෙනවා bridges තියෙනවා hot water streams නිල් පාටින් තියෙනවා දුඹුරු පාටින් seating තියෙනවා ඒක නම් අපි දෙන්නට ඕනමයි ඕනමයි seating ඔව් රතු පාටින් viewing points තියෙනවා විනාඩි 30 ක විතර walk එකක් කිව්වා අපි ඉතින් ගොඩක් excited එකින් හිටියේ මේ වැඩේ කරන්න අපි දැන් එහෙනම් ගිහින් බලමු මේ just lost the map map එක පියාම ඒක නැති වුණා මාරට වලත් තව ගුඩයක් අරන් එන්න තිබේ නේද? ඔන්න අපි මේ තැනට ආවා. මෙතන ඔයගලන්ට පේනවත් දන්නේ නැහැ. බලු බල්මඩ ඈතින්ම ගිනි අරගෙන දුම් දානවා වගේ තමයි පේන්නේ. මේ තමයි ජියෝතර්මල් heated pool මෙතන මේ තියෙන්නේ mineral and silica pools ඒ කියන්නේ මේ වතුර වල එක එක අර ඛනිජ ලවණ සහ silica තියෙනවා ඒවා ගොඩක් මේ අර හැමතෙම එම හොඳයි අර skin care කරන කට්ටියට හොඳයි මේ ගොඩක් ඉඳලා මේ ඩිප් එකක් ගන්න ඉතින් අර පොඩි ස්පා එක මේ ඉන්නවා වගේ තමයි මේ වතුර pools දෙකක් තියෙනවා upper pool එකයි ඩවුන් පූල් එකයි කියලා ඩවුන් පූල් එක ලැප් පූල් එකක් අප පූල් එක අර ලගුන් ස්ටයිල් ෆැමිලි පූල් එකක් චූටි ඉතින් මේ ඔක්කොම මිනරල් වෝටර් මේගොල්ලෝ මෑන් මේඩ් ගීසයකින් රත් කරලා මෙතනට හරවල තමයි මේ පූල්ස් වලට ගන්න. ඉතින් මේ මෙතන බැලුවම අපිට පේනවා ගලාගෙන යනවා වතුර පාර නිකන් අර අමුතු මේ ස්මෙල් එක ඕ ස්මෙල් එකකුත් එනවා අර ගඳක් නෙමෙයි ඒ වුණාට මොකක් හරි හුරු පුරුදු නික අර ලැබ් එක වගේ ඕකේ මී අර අපි මේ ඔව් සයන්ස් කරන කාලේ අර කෙමිස්ට්‍රි ලැබ් එකේ වගේ මොකක් හරි සුවඳක් එනවා හරියට මොකද්ද මේ ස්මෙල් එක කියලා කියන්න මට දන්නේ නැහැ අපිට පේනවා මේ මෙතන තියෙනවා මේ ඒ කියන මිනරල්ස් අර මෙහෙම කැට කැට වගේ හැදිලා අපි මේ පෙන්නම නේද ඔක අපි දැන් ඉස්සරහට මේ කැමරේ කරගෙන යන්නම් අර ඔප් පාත් එක තියෙනවා අතන පූල් එකට බහින්න නෙමෙයි ආවේ ගොඩක් කට්ටිය ආවේ පූල් එකට බහින්න
අපි ආවේ වෝකින් වෝක් පාත් එකට ජියෝතර්මල් වෝක් පාත් එක දිගේ යන්න ඕගොල්ලන් එකයි යන්න මෙතන පිටිපස්සෙන් බැලුවොත් පේනවා කවුරු හරි නොදන්න කෙනෙක් ආවොත් බය වෙනවා නිකන් අර ගින්නක් වගේ සෑහෙන මේ දුම් යනවා හටේම යනවා දැන් අපි යමු බලන්න නේ ඔන්නිටින් මේක යන්න යද්දිම අපිට පේනවා මේ පාරවල් වලින් දුම් දානවා ඒ කියන්නේ දැන් මේ අපි ඕගලන්ට හරියට විස්තර කරොත් මේ පොළොවේ යටින් එන අර වතුර රත් වෙලා දුම් තමයි අර යන්නේ ජියෝතර්මල් හොට් පූල්ස් වලින් එන මේක තමයි යන්නේ දැන් අපිට ඕල්රෙඩි පටන් ගද්දිම පේනවා මේ වෝක් පාත් එකේ මැද හරියෙන් දුම් යනවා කැමරකට මොනවා වෙයිද දන්නේ මේ දුම අස්සට ගිහිල්ලා අම්මු පස්නේ නේ මම හිතන්නේ මේ වතුර වැටුණා මේකේ පය දුම වැඩි වෙනවා. මුකුත් පේන්නේ See the water.
අද පිටිපස්සේ තියෙන දැන් මේ අර වෝටර් ගීසර් එක ඒ කියන්නේ මේ වතුර එළියට එන තැන මේක කිලෝමීටර් 1ක්ම ආරක් යටින් ඒ කියන්නේ පොළොවේ යටින් අන්ඩර්ග්‍රවුන්ඩ් තමයි ඇවිල්ලා මේ ගීසර් එකකින් එළියට එන්නේ එකපාරට ප්‍රෙෂර් එක දෙන්නේ මේ මිනරල් තියෙන මේ වෝටර්. ඉතින් මේක මේ එතන එළියට එන තැන වෝටර් වල ටෙම්පරේචර් එක 130 ඩිග්‍රීස් කියලා කියනවා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 130ක්. ඔගොල්ලන්ට හිතා ගන්න පුළුවන් බොයිලින් වෝටර් වලට ඇදී හොත් ඊට පස්සේ ඒක තව කූල්ස් දෙක දාලා කූල් කරලා එතනින් තමයි හරවල යවන්නේ අර කට්ටිය නාන ස්පා පූල් වලට ඒ වයිරකේ ටෙරස් කූල්ස් වලට දාන්නේ මෙතනින් එන වතුර කූල් කරලා කූල් දෙකකට දාලා තමයි මේ මෙතනින් එළියට එන වතුර 6% තමයි තියෙන්නේ ෆ්ලූයිඩ් එකෙන් ඒක ඊට පස්සේ මේ පූල්ස් වලට හරවලා කෝල් කරලා එතනදී තමයි ඇඩ්මිරල් ලැන්ඩ්ච් වෝටර් ටික එකතු කරන්නේ ඒගොල්ලෝ මිනරල් සහ කෝල් වෝටර් එකතු වෙද්දී තමයි අර මිනරල්ස් හයි වෙලා එක එක අර ෆෝමේෂන් වෙන්නේ ලස්සනට සුදු පාටට ඒ වගේම වතුරට එක එක අර පාට එකතු වෙන්නේ ඒ විදිහ තමයි ඉතින් අර මෙතන තනිකර කිමිස්ටි පාඩමක් තමයි ඇත්තේ ඉතින් ඒ වුණාට ඕගොල්ලන් තේරෙන්නේ නැති මම කියන එකේ අදහස මටත් නිකන් ඔළුව නිකන් වෙලා ගියා පොළොවේ යටින් හාරලා මේ උණු වතුර මෙච්චර ගොඩක් කිලෝමීටර් 1මාරක් පොළොව යට ඉඳන් මෙච්චර වතුර කඳක් උඩට විදිනවා 130 ඩිග්‍රීස්. උච්චර උණු වතුර ගොඩක් මෙහෙම පොළොව යටින් හාරලා දැන් මේක විදලා ඒවා ලස්සන්ට මැනේජ් කරලා යනවා ස්පා පූල් වලට පල්ලෙහා. ඉතින් මේක ළඟට ගියොත් මම හිතන්නේ පිච්චෙන්නත් පුළුවන්. ඕගලන්ට පේන ඇති වතුර විදිනවා උඩට. හැබැයි ඒගොල්ලන් මේ සේෆ්ටි වැටක් ගහලා තියෙනවා. එතනින් එහාට නම් එන්නේ නැහැ. අර ඕගලන්ට පේන ඇති දැන් බුබුලු බුබුලු වහිනවා මේ. ලොකු වතුර කඳක් තමයි එළියට එන්නේ. ඉතින් ඒ කියන්නේ අර එන්නේ ලොකු වතුර කඳ චූටි මේකකින් තමයි එළියට යන්නේ. ඒක හයි ප්‍රෙෂර් තමයි එන්නේ. මෙහෙම උඩට විදිනවා. ඒක තමයි අර අහසට යනකම් ඕගලන්ට පේන්නේ මේ ස්ටීම් එක. ඉතින් අපි තව ඉස්සරහට යන්න තියෙනවා. තව මේ වගේ දැන් බලන්න තියෙනවා. අපි තව චුට්ටක් යක් අපි විනාඩි 15ක විතර 15ක ඉස්සෙක පොඩි වෝක් එකක් ගියා මේ පාක් එක ඇතුලේ. ඉතින් ලස්සන තැන් ටිකක් දෙකක් දැක්කා. ඕගලන්ටත් ඔන්න පෙන්නවා. අපි මේක නම් ඔව් ඒ වගේ මෙයාන බය හිතුන සමාන තැන් වලදී අපි ඉතින් ඔන්න අපි පළවෙනි එක අද දවසේ එක ඇක්ටිවිටි එකක් ඉවරයි. අපි යමු. අපි ඊළඟ ඇක්ටිවිටි එකනේ. අපිට ඉතින් තව වීඩියෝස් ගොඩක් තියෙනවා කරන්න. තැන් ගොඩකට යන්න තියෙනවා. යමු බලන්න. ටව්පුාව ට්‍රිප් එකේ අපි ආසාවෙන්ම හිටිය තැනකට තමයි අද අපි යන්න යන්නේ. ඒ තමයි ටිම්බර්ලයින් හස්කි කෙනල් එකට. ඔව් ඉතින් මේ ටව්පෝ වලට ආවම අපිට ගොඩක් කල් ඉඳලා එන්න ආසාවෙන් හිටපු තැනක් තමයි මේ. වැඩියෙන් මමයි මගේ යාළුවා මදුසංකයි. මොකද මේ තැන ගැන FB එකේ හරිම ෂෝක් වීඩියෝ එකක් සර්කියුලේට් වෙනවා. චූටි හස්කි පපීස්ලා පෙට් කරන්න පුළුවන් කියලා. ඉතින් ගොඩක් ආසාවෙන් තමයි හිටියේ. ඉතින් මදුසංකත් අපිත් එක්ක එන්න හිටියේ. යාට එන්න බැරි වුණා. ඉතින් අපි හිතුවා මේ තැන ගැන දන්න නොදන්න හැමෝටම බලාගන්න අපි ආපු ගමනින් මේ ගැන ලස්සන වීඩියෝ එකක් කරලා දානවා කියලා. ඉතින් මේ ඉන්නේ ස්ටීව් සහ ටානියා. ඒ දෙන්නට තමයි මේ තැන අයිති. මේ දෙන්නා ඉතින් සයිබීරියන් හස්කීස්ලත් ගැන අවුරුදු 25ක් විතර එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. ඉතින් පස්සේ අන්තිමේ 2016 වගේ තමයි මේ දෙන්න ඩිසයිඩ් කරලා තියෙන්නේ මේගොල්ලෝ හොඳ ඉඩ පහසුකම් ඇති තැනකට මූ වෙලා මෙහෙම මේ ලොකු හස්කි කෙනල් එකකුයි හස්කීස්ලට රීසින් ට්‍රැක් එකකුයි
හදාගෙන යනවා කියලා. ඉතින් මේ දෙන්න ගොඩාක් කල් තැන් බල බල ඉඳලා හොඳ ඉඩකඩ තියෙන අනිත් ඔක්කොම ඊට පස්සේ ක්ලයිමට් එක හස්කීස්ලට සැප පහසු ඒ ඔක්කොම ගැනත් හිතලා අන්තිමේදීම තීරණය කළා තමයි මේ ටවුපෝ මේන් සිටි එකෙන් විනාඩි 20ක් විතර ඈතින් තියෙන මේ තැනට ඇවිල්ලා ඉතින් පොඩි ගේකුයි ඒ වගේම ලොකු හස්කි කෙනෙල් එකයි ඒ වගේම රේසින් ට්‍රැක් එකයි හදාගෙන මේ විදිහට ඉන්නේ. You've got don't underestimate them. You've got Greenland Huskies and Alaskan Malamutes, which are the really big boys. Greenland Huskies, what they had at Scott Base, till they got rid of them. And the Alaskan Malamute, he's another sled dog. But the Siberian is more of a medium-sized dog, and he's a bit faster. The Eskimo dog is another sled dog, and he's similar size to the Siberians, yeah. So those are all girls, so they are smaller. The boys are a bit bigger. You'll see the boys when they come out. He's a male. Come on! ඉතින් කියපු විස්තර අනුව මෙතන හස්කීස්ලා 14ක් විතර ඉන්නවා. සමහර අය ටිකක් වයසයි, සමහර අය තරුණයි. ඒ වගේම කෝබි කියලා ජර්මන් ෂෙපර්ඩ් කෙනෙකුත් ඉන්නවා මේ හස්කීස්ලාව මෙහෙවන්න. ඉතින් මෙතන පැය දෙකක සෙෂන් එකක් තමයි තියෙන්නේ. ගොඩාක් හස්කීස්ලා ගැන ඒ වගේ විස්තර අපිට ඒගොල්ලෝ කියලා දෙනවා. හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපි අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. අපි දැනගෙන හිටපු නැති ගොඩාක් දේවල් අපිට කියලා දුන්නා. අපි ඇත්තටම මෙතනට ආවේ මේ මෙතන ඇඩ්වර්ටයිස් කරලා තිබුණේ මෙතනට ආවම හස්කීස්ලා ගොඩාක් කුරුතල් කරන්න පුළුවන් කියලා. ඉතින් ඔගොල්ලන් දන්නවනේ සචින්තයයි මායි ගොඩාක් බල්ලොන්ට ආස නිසා අපි දෙන්න හරි ආසාවෙන් මෙතනට ආවේ හස්කීස්ලා අත ගාලා හුරුතල් කරලා යන්න. ඉතින් ඒ වුණාට මෙතනට ආවට පස්සේ ඒ හුරුතල් කරනවට අමතරව අපිට ගොඩාක් කරුණු දැනගන්න පුළුවන් වුණා මේ හස්කීස්ලා ගැන. ඉතින් මේ සයිබීරියන් හස්කීස්ලා කියන බ්‍රීඩ් එක ගොඩාක් ලොකු ජවයක් තියෙන කට්ටිය. ඉතින් ඒගොල්ලන්ට මොනා හරි ඒ ජවය පිට කරන්න ඇක්ටිවිටි එකක් කරන්න ඕනේ. ඉතින් ඒක තමයි මේ ඒගොල්ලන්ව රේස් කරවන්නේ. ඉතින් මෙතන ස්ටීව් හදලා තියෙනවා. ඒකටම වෙන්න ඒගොල්ලන්ට හොඳට ඉඩකඩ ඇතුව දුවන්න ලොකු ට්‍රැක් එකක්. ඉතින් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය නෝර්වේ වගේ යුරෝප් රටවල් වලත් තියෙනවා මේ හස්කි රේසින්. එහෙම නැත්නම් ස්ලෙඩින් කියන එක ඔයගොල්ලෝ දැකලා ඇති ටීවී එකේ. එහෙම ස්ලෙඩ් එකක් පිටිපස්සේ බැඳලා අර ඒගොල්ලෝ ඒක ඇදගෙන දුවගෙන යන එකක්. ඉතින් අපිට දැකලා පුරුදු ඒක අර හිමවල අයිස් වල එහෙම දුවගෙන යන එකක්. හැබැයි ඉතින් අද ඔයගොල්ලන්ට අපි පෙන්වන්න යන්නේ නිව්සීලන්ඩ් එහෙම නැත්නම් කිවිය හස්කි ස්ලෙඩින් ස්ටයිල් එක. ඉතින් මේ වගේ ගොඩබිම එහෙම නැත්නම් ලොකු පිට්ටනියක් වගේ තැනක එහෙම නැත්නම් වනාන්තරයක ඒ වගේ තමයි ඉතින් මෙහෙ ස්ලෙඩින් සිද්ධ වෙන්නේ. මොකද ගොඩක් නිතරම ස්නෝ වැටෙන්නේ නැති නිසා. හැබැයි ඉතින් මේක දවසකට දෙපාරක් විතර මේ ගොල්ලන්ව දුවනවා කියලා කිව්වා. එක්ක උදේ පාන්දරම නැත්තම් හවතීර බැස්සම තමයි මේක කරන්නේ. නැත්තම් මොකද ඒ ගොල්ලන්ට ටිකක් වෙලා දුවද්දී හීට් එක දැනෙන නිසා. ඉතින් මාර ආසාවෙන් තමයි මේ බල්ලෝ ඔක්කොම රෙඩි වෙලා ඉන්නේ දුවන්න. අර පේලියට ඒ ගොල්ලන්ගේ මේ හානස් දැම්මම එක සද්දෙට කෑ ගහනවා. මේ ගොල්ලන්ට එච්චර එක්සයිට් අපි අහුව මොකද මේ කෑ ගහන්නේ කියලා. ඉතින් ඒ ගොල්ලන්ට අර ඉක්මනට දුවන්න ඒක පටන් ගන්න එච්චර එක්සයිටඩ්. ඒක තමයි අර ඕල්රෙඩි ඒගොල්ලෝ බැඳට පස්සේ මෙහෙම දුවනවා වගේ බැඳලා හිටියත් ඒගොල්ලෝ දුවන්න ට්‍රයි කරනවා අර හානස් එකෙන් බැඳලා ඉන්නේ කියලා දන්නේ නැතුව. එච්චරට පුදුම ආසාවක් තමයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඔන්න ඔක්කොම හස්කිලා ටික මෙතන ගැට ගන්නවා මෙයා. අහ් මේ පැත්තේ හස්කි රන් එකකට යන තමයි ලැහැත් වෙන්නේ අර කාට් එකේ බැඳලා මේ හස්කවල ස්ලෙඩ් එක ඇදගෙන යන්න සාමාන්‍යයෙන් බල්ලෝ 8 දෙනෙක් දානවා. අන්තිමට අර ජර්මන් ෂෙපර්ඩ් කෝබි කියන ජර්මන් ෂෙපර්ඩ්වත් දානවා. එයා තමයි අර ඉස්සරහා ඉන්න අයව ගයිඩ් කරන්නේ. ඉතින් මේ ඊට පස්සේ ස්ටීව් නැගලා යනවා කොඩ් බයික් එකේ. කොඩ් බයික් එක තමයි ඇදගෙන යන්නේ මේ ස්ලෙඩ් එක නෙවෙයි මේ විදිහට. ඉතින් ඒකේ පොඩි මෝටරේකුත් තියෙනවා. මොකද එතකොට හස්කීස්ලට ගොඩාක් වේට් එකක් එන්නේ නැති නිසා. ඉතින් හරි මාසාවෙන් වට 4ක් 5ක් වගේ නේද ඒගොල්ලෝ දුවගෙන යනවා. මේ නවත්තන්නත් ආස නැති තරම්. ඉතින් ඒක මාර සයිට් එකක් බලාගෙන ඉන්න
අපි පැටව් අත ගන්න කියලා ආසාවෙන් ආවට දැන් ඒක අවුරුදු දෙකක් විතරකට කලින් වීඩියෝ එකක්. ඉතින් ඒගොල්ල දැන් ටිකක් ලොකු වෙලා ඒ තාන්නේ ස්ටිව්ී අපිට කිව්වා මේ ඒගොල්ල දැන් plan කරනවා කියලා තව අවුරුද්දක් එහෙම නැත්තම් දෙකක් වගේ යනකොට බ්‍රීඩ් කරන්න. ඉතින් ඒගොල්ල try කරනවා. මෙතන ඔක්කොම ඉන්නේ pure bred Siberian Huskies ලා. ඉතින් එතකොට එහෙම පැටව් හම්බුනොත් අපිට ඒගොල්ල website එක දාන්නම් කිව්වා. එතකොට අපි දැන් ආසාවෙන් ඉන්නේ ආයෙත් ගිහිල්ලා මේ පැටව් තත ගන්න. ඉතින් මේ තියෙන්නේ ටාන්යාගේ තාත්තා හදපු මේ ඕ එයාම අතින් හදපු මේ ස්ලෙඩ් එකක්. මේක ඔරිජිනල් ස්ලෙඩ් එකක්. ඉතින් ඒකෙත් මාර මෙකනිසම් එකක් තමයි තියෙන්නේ. මොකද අර Huskies ලා 8ක 12ක මේ ස්ට්‍රෙන්ත් එක මේට ඔරොත්තු දෙන්න මාර මෙකනිසම් එකක් වෙනස්ම තියෙනවා. ඉතින් ගොඩාක් මේ විස්තර ඉන්ටේටේල් අපිට ඒගොල්ලෝ මේ විස්තර කර අපි දැනගෙන හිටපු නැති ගොඩාක් දේවල් දැනගත්තා. ඒ වගේම මේ ඒ ඔක්කොම ඒගොල්ලන්ගේ එයාගේ රේසින් ටුවර් එක ඉවර වෙලා ඊට පස්සේ එයාගේ ස්ලෙඩ්ස් එයාගේ උපකරණ හැමදේම අපිට පෙන්වුවා. ඊට පස්සේ Huskies ලා එයා දාගෙන යන එළියට එක්කගෙන යන එයා කැලේට කැලේ රේසින් යනකොට Huskies ලව දාගෙන යන වාහනය අපිට පෙන්වුවා. ඒ හැමදේමත් අපිට පෙන්වුවා. ඊට පස්සේ අපිට වෙලාවක් දුන්නා නේද Huskies ලව පෙට් කරන්නත්. ඉතින් මම නම් Husky කෙනෙක් අතගාපු පළවෙනි පාර. ඉතින් හරිම මේ එක්සයිටඩ් එක්ස්පීරියන්ස් එකක් වුණා ඒකත් අපිට. ඒ ඔක්කොම ඉවරනාම අපිත්ින් අපිට නේද පොඩි රිෆ්‍රෙෂ්මෙන්ට්ස් දීලා. ඉතින් අපිට ඕන ප්‍රශ්නයක් අහන්න කියලා ඒගොල්ලන්ගේ ලයිෆ් ස්ටෝරිස් ඒගොල්ලෝ මේ වැඩේට අත ගහපු හැටි ඒගොල්ලන්ගේ ෆැමිලි එක Husky ෆැමිලි එක ටිකෙන් ටික ලොකු වෙච්ච හැටි ඒ වගේ ගොඩාක් විස්තර අපිට කිව්වා. ඉතින් ඒක අර මේ හරිම වෙනස් යුනික් මං හිතන්නේ අපි වගේ අයට හොඳ අත්දැකීමක් නේද සාමාන්‍ය කරන දේවල්. අනිවාර්යෙන් තවපු ඇවිල්ලා අනිවාර්යෙන් මමත් රෙකමන්ඩ් කරනවා. අපි දෙන්නම රෙකමන්ඩ් කරනවා මේ තැනට එන්න ඇවිල්ලා බලන්න Husky කැනල් එක බලන්න එන්න. එතනින් ගොඩාක් ඉන්ෆෝමේෂන් ගන්න පුළුවන්. අව කවදාකවත් අත් විඳපු නැති જાතියේ අත්දැකීමක් ඉඳ ගන්නත් පුළුවන්. හයියෙන් තද වැස්සකුත් අහෙනවා. ඔන්න ඉතින් මේ අපි දෙන්න ආව ඇත්තටම අපි දෙන්න අවුරුදු 3ක් විතර දිස්සේ බලාගෙන හිටියේ තැන. ආපහු එන්න මේ රෙස්ටෝරන්ට් එකට. මේ අපේ අම්මලා ආපු වෙලාවක අපි හම්බෙන් ඇවිල්ලා මෙතනින් කෑවා බිරියානි එක මේ රෙස්ටෝරන්ට් එකේ මාරහයි. මම මේ ඉන්නේ හිටපු මුළු කාලෙම කාලා තියෙන රසම බිරියානි එක. අඩුම තරමේ අපි ඉදා කාලා ගෙදර ගිහිල්ලා ඇඳේ ගිහිල්ලා නින්දට ගිහිල්ලත් කියනවා. ඔව් ඒක මේ හැමදාම මම මතක් කරා මේ ටවුපෝ ආවොත් නම් ආපහු යන්නම ඕනේ කියලා. ඉතින් මේ රෙස්ටෝරන්ට් එකේ නම ඉන්ඩියන් ඩිලයිට්. මේ න්ියුසීලන්ඩ් වල ඉන්න අය කවුරු හරි ඉන්නව නම් චවුපාවත් අනිවාර්යයෙන්ම ඉන්නේ ඉන්ඩියන් ඩිලයිට්ස් එකට. මේ ඒ වගේම ඇවිල්ලා ගන්න ප්‍රෝන් බිරියානි එකක්. ඒක මාරම රසයි. මම බොරුවට නෙවෙයි කියන්නේ. මම එහෙම ලේසියෙන් ඕන දෙකට රසයි කියන්නේ නැහැ. ඒක හරිම රසයි. ඒ වගේම මේ උඩ තට්ටුවක මේක තියෙන සෙකන්ඩ් ස්ටෝරි එක මේ ඇතුලේ ඇට්මොස්ෆියර් එකත් මාරයි. වෙනමම ඉන්ටීරියර් එකක් තියෙන්නේ. මාර මේ view එකක් තියෙනවා. මොකද ලෙක් ෆ්‍රන්ට් එකේමයි තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා මේ අපේ රයිස් එක අරගෙන යමු. අරගෙන යමු. මේ හරි ආසාවෙන් ඉන්නේ දැන් ඉතින් මේ කන්න යන්න. ඔන්න ඉතින් මේ ගිහිල්ලා අපේ ඕඩර් එකත් පිකප් කරගෙන ආවා. මේ දැන් මාර එක්සයිටඩ්. අතර මේ අපි ඊයේ රාත්‍රියේ ඇවිල්ලා මේක ට්‍රයි කරා. යාළුවෙක් කොච්චර එක්සයිටඩ්ද කියලා ෂූට් කරන්න අමතකුණා. ඉතින් ආයේ ආවා මේ අපි අරන් යන්න කියලා ටේක් අවේ. ඉතින් එහෙනම් දැන් ඒකත් ගත්තා. මේ වීඩියෝ එකෙත් අපි අන්තිමට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් ඉතින් ඕගොල්ලන් කියන්න අද වීඩියෝ එකේ කොහොමද මේ මොන කැලලටද මොන පාට් එකටද ඕගොල්ලන් වැඩිම ආස වුණේ කියලා අපිට කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. ඒ වගේම තමයි ඕගොල්ලන් හැමෝම තාමත් subscribe කරලා නැත්නම් අපේ වීඩියෝස් enjoy කරනවා නම් subscribe කරන්න, like එකක් දාන්න, අපිට කියන්න කොහොමද කියලා. share කරලා අපිට support එකක් දෙන්න. එහෙනම් ඉතින් අමතක කරන්න එපා. ඔන්න නාංග කිව්වා වගේ කමෙන්ට් එකක් දාලා අපිට කියන්න ඕගොල්ලෝ මොන පාට්
එකද වැඩි මාස මේ වීඩියෝ එක කියලා අපිට දැනගන්න ආසයි. එතකොට ඊළඟ පාර අපිට ට්‍රැවල් එකක් යද්දී අපි දන්න ඕගොල්ලන් මේ වගේ ඒවා තමයි ආස කියලා. ඔව්. ඉතින් එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. තවත් මේ වගේම රසවත් වීඩියෝ එකක් අරගෙන ගිහින් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. Bye. Bye.